PRC සහ PDCC තාක්ෂණයෙන් කොළපාට ඇසුරු මේන ACL Energy Saving Cable ඔබේ විදුලි බිල අඩු කරයි. පස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ විශ්‍රාමික මහාධිකරණ විනිසුරු AMJ ද අල්විස් වර්තාව සම්බන්ධයෙන් පිවිතුරු හෙළවරුමේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පසුගිය 21 වෙනිදා මාධ්‍ය හමුවකට එක්වමින් මුල්වරට අනාවරණයක් සිදු කළා. අදාළ වර්තාවේ සඳහන් පරිදි මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂවරයා සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන මහතුරුන් චෝදනා එල්ල කරති වූ බවයි ගම්මන්පිල මහතා එහිදී ප්‍රකාශ කළේ. මේ අතර පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව නැගූ චෝදනා විමර්ශනය කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු SI ඉමාම් වර්තාව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේදී අද ප්‍රසිද්ධියට පත් කෙරුණා. පාස්කු ප්‍රහාරයට මෙරට බුද්ධිංශ සම්බන්ධ නොමැති බව කිව හැකි එකම වර්තාව ඉමාම් වර්තාව බවත් එහි ජාතික ආරක්ෂාවට සංවේදී කරුණු නොමැති බව පෙනී යන නිසාත් වර්තාවේ සියලු ඇමුණුම් ප්‍රසිද්ධියට පත් කළ බවයි ගම්මන්පිල මහතා සඳහන් කළේ. රටේ ජනාධිපතිතුමා යම් වර්තාවක් Tamanට අවාසී කියලා දැක්කම ඒ වර්තාව යටපත් කරන්න සංගවන්න උත්සාහ කරනවා නම් ජනාධිපතිතුමා ඒ තක්කඩිකම කරන් Tamanගේ පළවෙනි මාසයේ ඇතුළත නම් තවත් තත්ත්ව බරපතලයි. මේ channel 4 වැඩසටහනේදී අසාද් මෞලානා කියන පුද්ගලයා අපේ බුද්ධ්‍යංශ වලට බරපතල චෝදනා ගණනාවක්ම නගනවා. ප්‍රධානතම චෝදනාව වන්නේ 2018 පෙබරවාරි මාසයේදී අපේ බුද්ධ්‍යංශ පාස්කු ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් සාරාණ්‍ය තුල මරාගෙන මැරුණු කණ්ඩායමත් සමග පැය 3කට අධික සාකච්ඡාවක් සිද්ධ කළායි කියන එක. මේ අසාද් මෞලානා කියන විදියට මේ සාරාන්සා හමුදා බුද්ධ්‍යංශයේ ප්‍රධානියා වෙලා හිටිය සුරේෂ් සලේ මාතා සහ සාරාන් අතර හමුව සිද්ධ වෙන්නේ 2018 පෙබරවාරි මාසේ. මේ හමුව සංවිධානය කරන්නේ මේ channel 4 නාලිකාවට මේ ප්‍රකාශය කරන අසාද් මෞලානා. මේ හමුව සිදුවෙන්නේ උතලම වනාත විල්ලුවේ සාරාන්ලගේට අයත්ව තිබුණු පොල්වත්තේ තියෙන නිවසේදී කිය. මේ කියන සුවිශේෂී ස්ථානෙම තමයි 2019 ජනවාරි මාසේ CID එක ගිහිල්ලා කිලෝග්‍රෑම් 100කට අධික පුපුරන ද්‍රව්‍ය සොයාගන්න කියලා අසාද් මෞලානා සඳහන් කරා. හැබැයි මේ කමිටුව විමර්ශනය කිරීමෙන් හරි අපූර්ව දෙයක් හොයාගන්න. මේ ඉඩමේ 2019 ජනවාරි මාසේ පුපුරන ද්‍රව්‍ය සොයාගන්න අවස්ථාවේ දෙදෙනෙක් අත්අඩංගුවට ගන්න. එයින් කෙනෙක් තමයි හනීෆා මුෆිස් කියන්නේ. මේ හනීෆා මුෆිස් කිව ප්‍රශ්න කරද්දී ඔහු කියනවා මේ ඉඩමේ තියෙන නිවස මේ නිවස ඉදි කරන්නේ 2018 අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල කියලා. එහෙමනම් අසාඩ් මෞලානා කියන විදියට මේ ඉඩමේදී සුරේෂ් සලේ සහ සාරාන් ඇතුළු කණ්ඩායම හමු වී සාකච්ඡා කරා කියන 2018 පෙබරවාරි මාසෙදී මේ ඉඩමේ කිසිම නිවසක් තිබ්බේ නැහැ. ඒකෙන්ම අසාඩ් මෞලානා කියන්නේ පට්ටපල් බොරුවක් කියන එක ඔප්පු වෙනවා. සුරේෂ් සලේ 2016 නොවැම්බර් සිට 2018 දෙසැම්බර් දක්වාම සේවය කරන්නේ උද්‍යංශ වලින් බැහැර වෙලා මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය. ඊටම වැදගත් දේ තමයි සාක්ෂි ලබා දෙන පොලිස් නිලධාරීන් තහවුරු කරනවා පෙබරවාරි මාසේ සෑම දිනකදීම සාරාන් ඇතුළු කණ්ඩායම ජීවත් වුණේ මඩකලපුවේ සහ අම්පාර දිස්ත්‍රික්ක තුල පමණයි. ඔවුන් නැගිනිර පළාතේ කිසිම දිනක පිටතට ආවේ නැයි කියන එක තහවුරු කරගෙන තියෙනවා. මේ කමිටු වාර්තාව අනුව සාරාන්ලාට ඇත්තටම උදව් කරලා තියෙන්නේ සුරේෂ් සලේ ඇතුළු ලංකාවේ බුද්ධ්‍යංශ නෙවෙයි උද්‍යංශවලට මේ චෝදනාව නගන අසාද් මෞලානා. කමිටුවේ නිගමනය වෙන්නේ අසාද් මෞලානා channel 4 නාලිකාවට ගිහිල්ලා තමන් උපන් මෞබිම අපකීර්තිමත් වෙන තමන්ගේ ජීවිත බේරලා දුන්න රණවිරුවන්ගේ ජීවිත අවදානම ලක් කරන මහලුකු බොරුවක් වැපරුවේ ස්විට්සර්ලන්තයේ සරණාගතෙක් වීමට අවශ්‍ය පසුබිම හදාගන්නයි කියන එක තමයි මේ කීර්තිමත් කමිටුවේ නිගමනය වෙලා තිබෙන්නේ. channel 4 නාලිකාවේ විකාශනය වුණු මේ වැඩසටහන් මූණ බොඳ කරගෙන කටහඬ වෙනස් කරගෙන කතා කරන තමන් රජයේ උසස් විශ්‍රාමික නිලධාරියෙක් කියලා පෙනී සිටින පුද්ගලයෙක් ඉන්නවා. එයා CID හිටිය ප්‍රධාන නිලධාරී. ඒ දේශද්‍රෝහී නිලධාරියාට මේ ආණ්ඩුවේ රටේ ඉහළම තනතුරක් ලබා දීලා තිබෙනවා. මේ මූණ සංගවාගත් නිලධාරියා කියනවා බුද්ධ්‍යංශ සහ ත්‍රස්තවාදීන් අතර ඉතා පැහැදිලි සම්බන්ධයක් තිබෙනවා කියලා. ඔව් බුද්ධ්‍යංශයේ ඉන්නේ ත්‍රස්තවාදීන් සමග රාසිගතව සබත්තා ගොඩනගා ගන්න තමයි. ආරක්ෂක අමාත්‍යාංශයේ මේ වැඩසටහන නගන චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. මේ වාර්තා ප්‍රසිද්ධ වුණෝ එදා මාලිමාව ගත්ත ස්ථාවරයේ වැරදි කියලා හෙලිදරව් වෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිතුමා මේ වාර්තාව සංගව ගන්න උත්සාහ කළේ. ඒ විතරක් නෙවෙයි අපේ මෞබිම අපකීර්තියට පත් කරපු ඒ වගේම අපේ ජීවිත බේරගන්න තමන්ගේ ජීවිත අවදානමට ලක් කරපු අපේ රණවිරුවන් ජාත්‍යන්තරයේ ඉදිරියේ පහර දෙන්න කටයුතු කරපු දේශද්‍රෝහියෙකුට තමන් රටේ ඉහළම තනතුරක් ලබා දීලා තිබෙනවායි කියන එක හෙලිදරව් වීම සිදුවේවි කියන බයට ජනාධිපතිතුමා මේ වාර්තාව සංගවාගෙන ඉන්න කටයුතු කරා වෙන්න පුළුවන්. අපි ආණ්ඩුවට
අභියෝග කරනවා පුළුවන් නම් මේ මූණ සඳවගෙන රටට එරෙහිව කරුණු ඉදිරිපත් කළ විශ්‍රාමික නිලධාරියා කවුද සොයා ගන්න විමර්ශන කමිටුවක් පත් කරන්න කියලා. පොලිසියෙන් 14 වෙනිදාන් පස්සේ මාව ප්‍රශ්න කරන්න නියමිතයි. එදාට ඒගොල්ලෝ අහන්න ඕනි ප්‍රශ්නවලට මම දැන් උත්තර දීලා ඒගොල්ලන්ගේ රාජකාරිය පහසු කරන්න මට නම් උවමනාවක් නැහැ. මම ගිය සතියේ මෙතන සිට අභියෝග කරා විජිත හේරත් ඇමතුමාට පුළුවන් නම් අල්විස් විනිසුරුතුමිය විෂමාචාරයකට වැරදි කර උනාය කියන සාක්ෂි මීළඟ රාජ්‍ය මාධ්‍ය හමුවේදී ජනගත කරන්න කියලා. දැන් හෙටයි විජිත හේරත් ඇමතුමාගේ මාධ්‍ය හමුව තියෙන්නේ. මම බලාපොරොත්තු වෙනවා කෝ ඇමතුතුමනි අල්විස් විනිසුරුතුමිය විෂමාචාරයට වැරදි කර උණු බවට සාක්ෂි කියලා විජිත හේරත් ඇමතුමාගෙන් ප්‍රශ්න කරાવી කියලා.